දැන් ඔයාලට මම ප්‍රශ්නයක් දුන්නා පාංශ ව්‍යුහය මොකද්ද පාංශ ව්‍යුහය භෝග නිෂ්පාදනයේ කෙරෙහි පාංශ ව්‍යුහය බලපාන ආකාරය විස්තර කරන්න කියලා ප්‍රශ්නයක් දුන්නා ඒ ප්‍රශ්නෙට උත්තර පුතාලා හැමෝම ලිව්වා එතකොට මේ සමහර අයගේ සාර්ථකත්වයට ලං වෙලා තිබුණා සමහර අය ප්‍රශ්نين පිට පැනලා තිබුණා දැන් ඕගොල්ලෝ ළඟ තියාගන්න ඒ උත්තරය ඊට පස්සේ දැන් මම සාකච්ඡා කරන් පස්සේ ඔයාලට තේරෙයි මේක තනියෙන් ලියන හැටි එතකොට බලන්න දුවේ පුතේ පාංශ ව්‍යුහය අපි දැන් පාංශ ව්‍යුහය කියන එක හොඳින් දැනගන්න පැයි දරුවනි පාංශ ව්‍යුහය කියන්නේ මොකක්ද කියන එක එතකොට පාංශ ව්‍යුහය කියලා කියන්නේ ප්‍රාථමික අංශු द्वितीय अंश බවට පත් වීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා මේ පාංශ ව්‍යුහයේදී. එතකොට මොකද වෙන්නේ? ප්‍රාථමික අංශු කියන්නේ මොනවද? පසේ තියනවා දුවේ පුතේ වැලි, මැටි, රොම් මඩ කියලා ද්‍රව්‍ය නේද? ඔයගොල්ලෝ ඒක දන්නවා. වැලි, මැටි, රොම් මඩ. පාංශු වයනේ හැදෙන්නෙත් මේ වැලි තියෙන ප්‍රමාණය, මැටි තියෙන ප්‍රමාණය, රොම් මඩ තියෙන ප්‍රමාණය අනුවනේ. පසක වයනේ හැදෙන්නේ දරුවනේ එතකොට පාංශ ව්‍යුහයේ කොහොමද මේ වැලි මැටි රොම් මඩ වලට සම්බන්ධ වෙන්නේ එතකොට මේ වැලි එක තැනක තියනවා මැටි තව තැනක තියනවා රොම් මඩ තව තැනක තියනවා කියලා හිතන්නකෝ ඔයාලා එතකොට ඒ විදිහට වෙන වෙනම තිබ්බොත් ඒක පසක් කියලා අපිට කියන්න බෑ පසක් නම් ඒ පසට තියෙන්න ඕනේ ව්‍යුහය ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕනේ එහෙමනම් මේ වැලි මැටි රොම්මඩ කියන ඒවා බන්ධන කාරක මගින් එකිනෙකට බැඳෙනවා දරුවනි බන්ධන කාරක මගින් එකිනෙකට බැඳෙනවා එතකොට බන්ධන කාරක මගින් මේ තියෙන බන්ධන කාරක එතන මොනවද මේ බන්ධන කාරක වෙන්න පුළුවන් මේ වැලි මැටි රොම්මඩ එකට බැඳලා තියාගන්න බන්ධන කාරක මොනවද කාබනික ද්‍රව්‍ය වෙන්න පුළුවන් යකඩ ඔක්සයිඩ් වෙන්න පුළුවන්. මේවත් පසේ තියෙන දේවල්මයි දරුවනේ. ඒතර කාබනේට වර්ග වෙන්න පුළුවන්. ඔය කැල්සියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට් ගග අපි කියනවනේ නේද දරුවනේ. ඒව වෙන්න පුළුවන්. එතකොට මැටි වර්ග තියනවා පසේ. ඒව වෙන්න පුළුවන්. එතකොට සිලිකා වගේ දේවල් වෙන්න පුළුවන්. එතකොට මේවා බන්ධන කාරක විදියට ක්‍රියා කරලා මේ වැලි, මැටි, රොම් මඩ කියන ඒවා එකිනෙකට බැඳ ගන්නවා. එකිනෙකට බැඳගෙන හදනවා මොනවද පස් කැටිති පස් කැටිති හදනවා මොනවද පස් කැටිති හදනවා අන්නේ පස් කැටිති වලට අපි කියනවා දරුවනේ ස්ථාවර සමූහන කියලා ඒවා තමයි අපි ප්‍රාථමික අංචු වැලි මැටි රොම්මඩ කියන ප්‍රාථමික අංචු වලින් හැදෙන ද්විතීක අංචු වලට තමයි දරුවනේ ස්ථාවර සමූහන කියලා කියන්නේ එතකොට ඔන්න බලන්න පාංශ ව්‍යුහයක් හැදෙන හැටි. එතකොට ප්‍රාථමික අංශු වැලි මැටි රොම් මඩ යන ප්‍රාථමික අංශු දැන් ඔයාලට තනියෙන් කියන්න පුළුවන් වෙන්න ඕනේ. වැලි මැටි රොම් මඩ යන ප්‍රාථමික අංශු කාබනික ද්‍රව්‍ය යකඩ ඔක්සයිඩ් වැනි බන්ධන කාරක මගින් බැඳී ස්ථාවර සමූහන වන ද්විතීක අංශු බවට හැර වුණාට පස්සේ එතන පවතින ස්වභාවය තමයි අපි කියන්නේ මොකද දරුවනේ පාංශ ව්‍යුහය කියලා. ඔව්. අපි එතකොට ඉස්සල්ලාම මොකද්ද කරන්න ඕනේ දරුවනේ? ඉස්සල්ලාම කරන්න ඕනි අපි මේ පාංශ ව්‍යුහය කියන එක හඳුන්වන්න ඕන. දැන් බලමු අපේ ප්‍රශ්නෙට අනුව भोग निष्पादने के लिए पांच व्यूहे बलपान आकारे विस्तर करना इतोर मितन वेदगत्म कीवर्ड देख मुकाद्द दारुवेने मितन वेदगत्म कीवर्ड देख मुकाद्द वेदगत्म कीवर्ड देख मुकाद्द पांच व्यूहे तमाय मितन वेदगत्म कीवर्ड देख इतोर दारुवेने आपीट सिद्ध वेनवा पांच व्यूहे कियने का हंदुन्वान පාංශ ව්‍යුහය කියන එක හඳුන්වන්න සිද්ධ වෙනවා. එතකොට ඔන්න අපි අර ඉගෙනගත්ත දේ දැන් භාවිතා කරනවා.
तर प्रायोगिकव ओयाला देन दन्नवा पांचु व्यूहे कियन्ने मोकद्द कियला बलन्न हसे एति वेली मेटी रोम्मड मे मोनवद दरुवनी आदि प्राथमिक अंश देन मतक करगन्न मा अर सिद्धियमक वगे दुन्नने ओगलन्ट वगुवा प्राथमिक अंश मोना मगिन्द कार्बनिक द्रव्य यकड ऑक्साइड कार्बनेट मेटी हा सिलिका वेनी बंधन कारक मगिन बेंदी ओगल्लो उत्तरे लियन कोट दुवे पुते मे ओक्कोम लियन ओन्ने कोट शक्ति बहम एति होंदेद वेनी बंधन कारक मगिन बेंदी स्थावर समूहन वन मोनवाद स्थावर समूहन कियन्नेद दीतीकांश स्थावर समूहन वन दीतीकांश लेस सकस वीम अपि कियनवा मोकद्द दरुवने पांशु व्यूहे कियला एनम मे डेफिनीशन एक मे अर्थ देखीम ओयालट लियन्न पुलुवन वेन्न ओन मतकये ए मतकयेन लियन्न पहासु क्रमयक् तमयि दरुवने मम ओयालट मे दुन्ने एतकोट मे मेक मतकयि नम ओयालट मेक हदला लियन्न पुलुवन आय पाडम कर कर कट पाडम कर कर करन्न एपा पुत्ते मेके तियनवा साइंटिफिक बैकग्राउंड එකක් ඒ විද්‍යාත්මක පසුබිමක් තියනවානේ මේ හැම දෙයකම පුතේ ඔබල විද්‍යාව පිළිබඳව ඉගෙන ගන්න නේද එහෙමනම් ඒක ඉගෙන ගන්න ඒක අවබෝධ කරගන්න ඊට පස්සේ ලියන්න බලන්න දැන් පැහැදිලිනේ ඔන්න අපි පාංශු ව්‍යුහය ලිව්වා හරි ඊට පස්සේ අපි බලන්න ඕන දරුවනේ භෝග නිෂ්පාදනයේ කෙරෙහි පාංශු ව්‍යුහයේ බලපාන ආකාරය දැන් ඔයගොල්ලෝ ප්‍රශ්නෙට උත්තරේ ලියනකොට ඉස්සල්ලාම පාංශ ව්‍යුහයේ යනු කියලා ලියන්න ඕන. මොකද මේකට ලකුණු 10ක් හම්බ වෙනවා. මේක වෙන්නම මේ විදියට ලියනවට ලකුණු 10ක් හම්බ වෙනවා. මේක අනිවාර්යයි. ඊට පස්සේ මේ මාතෘකාව අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ලියන්න ඕන. මේ මාතෘකාව අනිවාර්යෙන් ලියන්න ඕන. මාතෘකාව අනි භෝග නිෂ්පාදනය කිරීම පාංශ ව්‍යුහයේ බලපාන ආකාරය. දැන් දරුවෝ ලියලා තිබ්බා නරක නැහැ නමුත් මේ මාතෘකාව ලියපු නැති දරුවෝ හිටියා එතන දැන් බලන්න තමන්ගේ උත්තරේ තමන් මේක ලිව්වද කියලා හරි එහෙම ලියලා පළවෙනි එක කියලා අංකය දාන්නත් ඕනි මේක හරීම වැදගත් ඔයගොල්ලෝ කරුණු කීයක් ලියනවද කියලා මෙතන තරුව දාන්න එපා මේ අංක එක කියන එක දාන්නම ඕනේ හරි ඊළඟට අපි යමු भोग निष्पादने के पांच व्यूहे बलपान आकार पलविनी कारण मूल मूल मंडले वर्धने अभी बलव मेक मूल मंडले वर्धने की गट वडा हुए अभी तव क्रम अतना मेतन गण मे विधि दुड़वा मे वेट अभी दुड़वाणे मूल मंडले वर्धने सिद्धवे धरवने පාංශු වාතනේ හොඳින් සිද්ධ වෙන නිසා පාංශු වාතනේ හොඳින් සිද්ධ වීමට කියලා අපි දාමු ඒ නිසා පාංශු වාතනේ හොඳින් සිද්ධ වීමට පාංශු වාතනේ හොඳින් සිද්ධ වීමට එහෙනම් අපි බලන්න ඕන දරුවනේ පාංශු ව්‍යුහය කොහොමද මේ පාංශු වාතනේ හොඳින් සිදු වෙන්න බලපාන්නේ ඔන්න පළවෙනි කාරණා අපිට ප්‍රශ්නයක් එනවා දැන් අපි උත්තර ලියනකොට අපිට ගැටලුවක් එනවා මොකද්ද මේ පාංශු ව්‍යුහය පාංශු වාතනේ හොඳින් සිද්ධ වෙන්න මොනවද කරන්නේ මොන වගේ දෙයක්ද වෙන්නේ පාංශු ව්‍යුහය ඉතාමත් හොඳින් තියෙනවා හරි අපි බලමු එතකොට පාංශු